එදා රජ දවසේ ඉඳලා නිර්මාණය කළ වැව් අමුණු තමයි අදත් අපේ කෘෂිකර්මාන්තයේ හදවත බවට පත් වෙලා තියෙන්නේ. රජ දවසින් පසුව කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් පැවතුණු ආණ්ඩු මොනවද කළේ කියලා සැබෑවටම ප්‍රශ්න කළ යුතුයි. මන්ද අපිට නිරන්තරයෙන් ඇහෙන කතාවක් වුණේ රට සහලින් සම්පෝෂිතයි කියලා. ප්‍රශ්නය ඇත්තේ රට සහලින් සම්පෝෂිතද රට සහලින් සම්පෝෂිතද යන්නයි. මොකද මේ ඇති වෙලා තියෙන නියගයත් එක්ක කෘෂිකර්ම ඇමතිවරයා නිරන්තරයෙන් කියන්නේ ආහාර හිඟයක් ඇති විය හැකි බවයි. රජය සතු වීතොග වගේ අති විශාල වීතොග තියෙන්නේ පෞද්ගලික වීමෝල් හිමියන් සතුව. ඒ අනුව ඉදිරියේදී සහල් හිඟයක් ඇති වුණොත් සිද්ධ වෙන්නේ කරුණු දෙකක්. එකක්, සහල් මිල ඉහළ දමා මහමෝල් හිමියන් ලාභ ලැබීමයි. දෙක, මිල පහත දාන්න කියලා සහල් ආනයනය කිරීමයි. මේ දෙකම ඉතිහාසයේ පුරාම සිදු කර ඇති අතර මින් පාරිභෝගිකයින්ට අත් වූ සහනයක් නැති බව කිව යුතුයි. ව්‍යාපාරිකයින් පොහොසත් වීම පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට නියන්තත්වය නිසා ජලවිදුලි උත්පාදනයට බාධා ඇතිවීම. නියන්තත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව අනතුරු ඇඟවීම් සිදු කරලා තිබුණත් ඒවා ගැන කිසිදු තැකීමක් කළ බවක් දක්නට නැහැ. මේ නිසා දැන් කට මුලටම එනකන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ විදුලි බලධාරීන් අද රැවුලයි කැඳයි එකක්වත් බේරගන්නේ නැති තැනට ඇද වැටිලා අවසන්. විදුලිය හදිසි මිලදී ගැනීම කළේ නැතිනම් දිස්ත්‍රික්ක හතරක් කළුවරේ බව ඇමති කංචන කියනවා. ඒ කියන්නේ විදුලිය මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම නොරොච්චෝලේ සදාකාලික කරච්චලයක්. එක් ජනක යන්ත්‍රයක් අලුත් වැඩියාවට වහලා තියෙද්දී අනික් දෙවෙනි ජනක යන්ත්‍රය අක්‍රිය වෙනවා. මේක මාර රටක්. ඇත්තටම නොරොච්චෝලේ කියන්නේ කරච්චලයක්ම තමයි. දැන් මොකද වෙන්නේ? එහෙන් ගොවියා විදුලියට ජලය දුන්න නිසා ජලය නැතිව අසරණ වුණා. ජලය නිකුත් කරනකොට කුඹුරු හෙක්ටයාර 3000ක් විතර විනාශයි. සහල් නැතිව රටම කුසගින්නෙන් ඇද වැටෙන්න පුළුවන්. ඊළඟට සුපුරුදු විදුලිය මිලදී ගැනීම. ඇත්තටම ගොවියත් පාරිභෝගිකයත් සියල්ල රැකගෙන විදුලිය සාධාරණ මිලකට දෙන ක්‍රමයක් හදන්න බැරිද කියලයි අද අපේ අභියෝගය. මේ සඳහා කෘෂිකර්ම, ජල හා වාරිමාර්ග, කාලගුණය සහ විදුලිය එකට එක මිටට විනිවිදව ක්‍රියාත්මක කරන මූලික යාන්ත්‍රණයක්වත් සකස් කරන්න ඔය මහප්‍රාණ විද්වතුන්ට බැරිද කියලා අද ද චැලෙන්ජ් අභියෝග කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.